අද අධ්‍යාපනයේ කාලකන්ණි කරලා ආර්ථිකයේ කාලකන්ණි කරලා ඒ වගේම කුෂි කර්මාන්තයේ කාලකන්ණි කරලා ඒ වගේම දීවර කර්මාන්තයේ ක්‍රීඩාව සමස්ත රටම කාලකන්ණි කරලා ඒ කාලකන්ණි කරපු කැබිනට් ඇමතිවරයෙක් තමයි කියන්නේ කුරුවරු කාලකන්ණි කියලා. ඉතින් මන් දන්නේ නැහැ එතුමාට ගුරු බවතුන් හිටියද කියලා. අපි කියන්නේ ගුරුවරුන්ට දෙවියෝගේ දෙවිවරු කියලා. මොකද ගුරුවරු තමයි මේ රට නිර්මාණය කරන මේ දැවැන්ත අපේ උගත් බුද්ධිමත් පිරිස නිර්මාණය කරන්නේ. ඉතින් එහෙම ගුරුවරුන්ට කාලකන්ණි කියලා කියන්නේ මේ කාලකන්ණි ආණ්ඩුවේ කාලේ කරන කැබිනට් ඇමතිවරයෙක් කියන එක ගැන අපිට තියෙන ලොකු ලැජ්ජාවක්. ඇත්තටම ඒගොල්ලෝ තමයි මේ රට කාලකන්ණි කරලා තියෙන්නේ. කේලිය රබුක්කල්ල මැතිතුමා සමාව ගන්න ඕන ප්‍රසිද්ධියේ සමස්ත ගුරු ප්‍රජාවගෙන් ගුරු බවතුන්ගෙන් සමාව ගන්න ඕන මේ කරපු ප්‍රකාශයට විරුද්ධව ඉදිරිදි පාර්ලිමේන්තුවේ මේ ගැන ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ගුරුවරුන්ට ගෞරව කරන්නේ ගරුහුරු. ඒ ගරුහුරු තමයි රට කාලකන්ණි කරලා තියෙන්නේ. ඒ නිසා අපි ඉදිරියේදී මේ සටනට දායකත්වය දෙනවා විශේෂයෙන්ම ජෝසප් ස්ටාලින් මැතිතුමා. එතුමා අද නිරෝධායනයට අරන් ගිහිල්ලා කුදලගෙන ගිහිල්ලා තියෙනවා. මේ ගුරු සටන් වර්ධනය කරන්න. මොකද ඒකට හේතුව මේ ඔන්ලයින් අධ්‍යාපනයේට ක්‍රමවේදයක් නැහැ. හරි ක්‍රමවේදයක් නැහැ. සේරම ගුරුවරුන් මත පටවලා අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු දායකත්වයක් දෙන්නේ නැතුව ගුරුවරුන්ට තාක්ෂණික දායකත්වයක්වත් නැහැ. මූල්‍ය දායකත්වයක්වත් නැහැ. ඩේටා ටික ගුරුවරුන්ගේ, උපකරණ ගුරුවරුන්ගේ, කාලය ගුරුවරුන්ගේ. ඒනට ප්‍රශ්නයක් නැහැ. දැන් කියන විදිහට විසඳුමකුත් හොයාගෙන තියෙනවානේ දිලුම් මමනුගම මහත්තයා. එතුමා කියන ඔන්ලයින් අධ්‍යාපනයට එක ගුරුවරයෙක් ඇතිලු. ඉතින් මන් දන්නේ නැහැ මේ එහෙනම් ඉතින් දිගටම ගුරුවරුන්ට මොකක් හරි හේන් කොටන්න කුඹුරු කොටන්න බාර දීලා නේද අපේ මේ විජේපාල මන්ත්‍රීතුමා. එක ගුරුවරයෙකුෙන් ලංකාවේ අධ්‍යාපනය ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අපි දැන් මේ නොබෙල් තෑග්ගවත් දෙන්න වෙනවා දිලුම් මමනුගම මහත්තයාට. මේකේ පේටන්ට් බලපත්‍රයක් දෙන්න වෙනවා. මේ එක ගුරුවරයෙකුෙන් රටකට උගන්වන්න පුළුවන් ක්‍රමවේදය ලෝකයටම හඳුන්වා දීම පිළිබඳව. ඒ වගේ මේ ඇති ඇමතුරුයි ආණ්ඩුවක් ගැන කවර කතාද? breaking.lk